आईबोन कालीन प्रवृत्ति वार्ताकरणे अंक एक सेतु टीवी प्रधान प्रवृत्ति प्रकाश आरंभ वे प्रधान प्रवृत्ति प्रकाश आरंभ वी बट टिक वेलावकट पेर विशेष प्रवृत्ति देखाक अपवेत वार्ता उना कोलंब वरायनगर आर्थिक कोमिसम संधा सामाजिक नाम करीम सह एक्सत जातिक पक्षे मेतेक पत नोकल जातिक लाइस्तु मंत्री वरया पत करीम यतरु तवत्व अद्भुमयक अपसतोय रंदेन्न प्रधान प्रवृत्ति प्रकाश आरंभ वे मम उदेशान इडम गेदर सिरस्थल देन ජනපති විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සමාජිකින් පත් කරයි සභාපතිත්වය ජනාධිපති නීතිච ගාමිණී මාර්පණ මහතාට එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රී දුහුරේට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරයි සංචරණ සීමා ලිහිල් නොවුනත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රථ වාහන වලින් පිරියයි උදෑසන පැය 3ට කොළඹට වාහන 55944ක් පැමිණෙයි වාහන 3528ක් කිසිම හේතුවක් නැතුව එයි කොළඹ තරුපහේ හෝටලයක උපන්දින සාදයකට එක් වූ චන්දිමාල් සහ පියුමි අතනංගුවට සාදයට එක් වූ තවත් පිරිසක් අතනංගුවට ගැනීමට පරීක්ෂණ පිරිත් සජ්ජායනයක් අතරතුර කුරුණෑගල නගරාධිපතිගේ උපන්දින කේක් කැපීමට එක් වූ ASP ට ස්ථාන මාරුවක් නගරාධිපතිගේ උපන්දින සාදය ගැනත් පරීක්ෂණ MV Express Pearl නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ප්‍රධාන නිලධාරියාගෙන් CID ප්‍රකාශ සටහන් කරගනි. පාස්කු ප්‍රහාරයේ සේම නෞකාවේ ගින්නත් හිතාමතා කළ එකක්ද? ඕමල්පේ සෝබිත හිමියන්ට සැකයක්. හෙට සිට සංචාරකීන්ට ශ්‍රී ලංකාව විවෘතයි. නව කොවිඩ් ප්‍රභේදයක් පැතිර යන වියට්නාමයේ සිට පැමිණෙන සංචාරකීන්ට තහනමක්. ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ගැන ජනතාව අතර සැකයක්. පළමු එන්නතේ නුවත් සෑහීමකට පත්වන බවට ජනතාවගෙන් සහතිකයක් ඉල්ලයි. සෞඛ්‍යංශවලින් පිළිතුරු. මෙරට සමස්ත කොවිඩ් මරණ 1441 දක්වා ඉහළට. අංගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවසක වැඩිහිටියන් 29කට කොරෝනා. අඹතලේ ලොරියක කොවිඩ් රෝගීන් 6ක්. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය. පසුගිය කාලය තුල රට තුල ආන්දෝලනයකට තුඩුදු එන් අනතුරුව පාර්ලිමේන්තුව තුල සම්මත වූ කොළඹ වරායනගර ආර්ථික කොමිසම සඳහා සමාජිකයින් මේ වන විට පත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම සඳහා සමාජිකයින් පත් කර තිබෙනවා. ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතාගේ සහභාගීත්වයෙන් නියුත් කොමිසමේ සෙසු සමාජිකයින් වන්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම් SR ආටිගල ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය ඕරල් කෝපරේෂන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් and finance කලමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි සහ මැක්ලරන් සමූහයේ සභාපති හා කලමනාකාර අධ්‍යක්ෂ රොහාන්ද සිල්වා යන මහත්වරුන් මේ අතර ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ආයෝජන සහ අධ්‍යාපන ශ්‍රේෂ්ඨවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාව මෙහිදී සහාය පළ කර ඇති අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නගා සිටුවීමට ඇති හැකියාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර 75 වසරක මිත්‍රශීලී සම්බන්ධතාව සිහිපත් කළ හෝලි මහතා කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් ලබන තුන්වනදා මෙරටට ළඟා වීමට නියමිත බවද සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂය සඳහා පසුගිය මැතිවරණයේදී හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී දුහුරේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට අද රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ මොහොතේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වී තිබෙනවා. අප සූදානම් එහි දර්ශන ප්‍රවෘත්ති විකාශය අතරතුර ඔබ වෙත ගෙන එන්නට. අද දිනේ බලපැවැත්වෙන පරිදි සුපුරුදු ලෙසම සංචරණ සීමා ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් සංචරණ සීමා බලපැවැත් වූ අද දිනේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක මාර්ග රථ වාහන වලින් පිරි ඉතිරි ගොස් ඇති ආකාරය දක්නට ලැබුණා. මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පණවා ඇති සංචරණ සීමා අද දින පැය කිහිපයකට ලිහිල් කිරීමට නියමිතව තිබුණද පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය අත්හිට වීමට ජනාධිපතිවරයා සහ සෞඛ්‍යංශ පසුගිය 28 වෙනිදා පියවර ගත්තා. ඒ අනුව අදත් මුළු දිවයිනටම සංචරණ සීමා බලපැවැත්වෙන අතර පොලිස් මාර්ග බාධකවලදී සියලුම රථ වාහන පරීක්ෂා කිරීම සිදුවනවා. ඒ
अनिवार्य ऑफिस इश्यू कर लेटर का होना अरे එලෙස සංචරණ සීමා අද දිනේ දැඩිව ක්‍රියාත්මක වුවත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. මෙතරම් අතිවිශාල වාහන ප්‍රමාණයක් මාර්ගවලට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද දින උදෑසන කාලය තුල උදෑසන 6:30 10:30 අතර කාලය තුල කොළඹ නගරයට පැමිණෙන වාහන පිළිබඳ සංගණනයක් දුකරනු ලැබුවා. එහිදී මෙම කාල පරිච්ඡේදය තුල වාහන 55944ක් පැය 3හමාරකට 4කට ආසන්න කාලය තුල කොළඹ නගරයට ඇතුළු වී තිබෙනවා. කොළඹ නගරයට ඇතුළත් කළ වාහන වලින් 3528ක් පමණ වාහන කිසිම හේතුවක් නොමැතිව අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් කටයුත්තක් හෝ නොමැතිව ඇතුළත් කළ වාහන ඒ වාහනවල පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් නිරෝධායන රීතීන් යටතේ ක්‍රියා කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමල නගරයේ ඇතම් වෙළඳසල් විවෘත කර තිබූ අතර සංචාර සීමා නොතකා ජනතාවද භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ සිටියා. කෙසේ වෙතත් පොලිසිය සහ හමුදාව එක්ව අදාළ වෙළඳසැල් වසා දැමීමටයි පියවර ගත්තේ. යාළු තීරණය කරන්න ඔකට කරන්න කිව්වා. ඊට පස්සේදී මෙච්චර සෙනඟ ඉන්න බෑ. මේක ඇතුළේ ඉන්න පුළුවන් උඩම ඉස්සරහට. ඉස්සෙන් වහාට ඉන්න බෑ. අන්න මං කියලා යනවා. පැහැදිලිද? කවුරු හරි කතා කරගෙන ඔක්කොම ටික එකතු වෙලා හරි ඉස්සෙන් ඉන්න පුළුවන්. ඊගාව හිටියොත් මාකට වහන්න අනිවාර්යයි. මාකට ගෙති ඉන්න පුළුවන් 20යි. එද්දි හිටියොත් ඔක්කොම ටික එකතැනකට අල්ලලා ගන්න මට කෝල් එකක් දෙන්න. හරිද? මෙලෙස අද දිනේ සංචරණ නීති කඩ කරමින් ඇතමුන් කටයුතු කරද්දී තවත් එවැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කොළඹ සුපිරි හෝටලයක උපන්දින සාදයක් පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම උපන්දින සාදයට පුද්ගලින් 25 30 අතර සංඛ්‍යාවක් සහභාගී වී ඇති අතර ඉන් පුද්ගලින් 12 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවටගත් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහේස්ත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැර තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස් නිලධාරීන්ට විමර්ශනයේදී මේ සාදය සඳහා
විස්සත් 25ත් අතර කණ්ඩායමක් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම විමර්ශනයේදී පුද්ගලයන් 12 දෙනෙක් පමණ අත්අඩංගුවටගත් දෙදෙනාට අමතරව නමින් හඳුනා ගැනීමක් සිදු කර තිබෙනවා. ඉතිරි අය හඳුනා ගැනීමට CCTV සමීප ආවේශන කැමරා දත්ත උපයෝග කරගනිමින් දැන්ට විමර්ශනයක් සිදු කරනු ලබනවා. ඒ සියලු දෙනාම අත්අඩංගුවටගෙන අධිකරණයේ විදි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර කුරුණෑගල පොලිසිය සංවිධානය කළ පිරිත් දේශනයක් අතරතුර උපන්දින සැමරුමක් සිදු කළ කුරුණෑගල නගරාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මෙම උපන්දින සාදය කුරුණෑගල පොලිසිය පවත්වා ඇති අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ඔහුගේ බිරිඳ සහ පවුලේ සමාජිකයන් මෙන්ම ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයා සහ පොලිස් නිලධාරීන් ඊට එක්ව සිටියා. ඒ අනුව මේ පිළිබඳව පැවැත් වූ මූලික පරීක්ෂණ වලට අනුව අදාළ උපන්දින සාදයට සහභාගී වූ සහකාර පොලිස් අධිකාරීවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මෙහිදී යම් ආකාරයකදී පොලිස් නිලධාරීන් විසින් යම් වරදක් කර තිබෙන බව බැලූ බැල්මට පෙනී යනවා. මීට සම්බන්ධ එම ස්ථානයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් සිටින බවට පෙනී ගොස් තිබෙනවා. එම සහකාර පොලිස් අධිකාරීවරයා ඔහුට ස්ථාන මාරු වීමක් වහාම ලබා දී ඔහුට එරෙහිව විමර්ශනය කිරීමටත් පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා. අදත් සියලුම ආර්ථික මධ්‍යස්ථාන ව්‍යුර්ථව පවතින අතර එළවලු සහ පළතුරු තොග වශයෙන් ලබා ගැනීමට මෙහිදී වෙළඳුන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. අද ඇත්තටම එළවලු ගොඩක් අඩුයි. ඒ වගේම මිලත් අඩුයි. තොග වෙළඳුත් නෑ ඇත්තට සාමාන්‍ය වෙළඳු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඇතම් ආර්ථික මධ්‍යස්ථාන වෙත වෙළඳුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින අතර එළවලු වල මිල ගණන් ඉහළ පහළ යෑමද වාර්තා වනවා. හෙටින් පසු සංචාරකින් සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ විවෘත වීමට නියමිතයි. කෙසේ වෙතත් පසුගිය දින 14ක කාලය තුල වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගින්ට හෝ එරට සංචාරකින්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. පසුගිය දින 14ක කාලය තුල වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගින්ට හෝ සංචාරකින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. සිවිල් හා ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ එම තහනම නැවත දැනුම් දෙරතුරු ක්‍රියාත්මක බවයි. ඒ පිළිබඳ සියලුම ගුවන් සේවා සමාගම් වෙත දැනුම් දී ඇති බවද සිවිල් හා ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර සිටිනවා. මෙලෙස විවිධ කොවිඩ් ප්‍රභේදයන් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වන පසුබිමක් තුළ උවද සංචාරකින් සඳහා ගුවන් තොටුපළවල් විවෘත කිරීමට මේ වන විට රජයේ තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට ඉන්දියාව හා වියට්නාමය හැර සියලු රටවල සංචාරකින් සඳහා මෙරට ගුවන් තොටුපළ විවෘත වනු ඇත. එක ගුවන් යානයක එන්න පුළුවන් 75කට අඩු ප්‍රමාණයක් පමණයි. ශ්‍රී ලාංකිකයන් අද ලංකාවට පැමිණෙන්නේ ඉන්නවා. කලින් නිර්දේශ කීපයක් තිබුණා මේ වැක්සින් දෙක අරගෙන එන අයට එක ක්‍රමවේදයක් විවිධ ක්‍රමවේද තිබුණා. හැබැයි දැන් ඒ වෙනුවට සියලුම දෙනාට දින 14ක අනිවාර්ය නිරෝධායනයක් ඒ රට තුලදීත් නෙගටිව් PCR එකක් එක්ක ඒ වගේම ලංකාවට ආවමත් නැවත වතාවක් නෙගටිව් PCR එකක් සහ දින 10ක් 14ක් අතරත් නැවත PCR එකක් කරලා තමයි උන්ව සමාජයට යවන්නේ. මේ අතර අඹතලේ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක සේවකීන් පිරිසක් කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. එලෙස ආසාදිතින් බවට තහවුරු වීම හමුවේ අදාළ වෙළඳ සංකීර්ණයේ පාලනාධිකාරිය විසින් ඔවුන් බහර නොගෙන ඇති අතර දින 4ක් පමණ ඔවුන් ලොරි රථ 4ක වාසය කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. ඉන් පුද්ගලින් 6 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වීම හමුවේ ඔවුන් ප්‍රතිකාර සඳහා රැගෙන යාමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ඉතිරි පුද්ගලින් 8 දෙනා අදාළ ලොරි රථ තුලදීම නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. අංගුටි ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක එක් වැඩිහිටියෙකු පසුකේදා මියගොස් තිබූ අතර සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් රෝගියෙකු බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව අදාළ වැඩිහිටි නිවාසයේ සෙසු වැඩිහිටියන් සියලු දෙනාද PCR පරීක්ෂණ සඳහා යොමු කිරුණු අතර ඔවුන් සියලු දෙනාද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. වැඩිහිටියන් රැක බලා ගන්න ස්ථානයක් තියෙන්නේ. මෙතන වැඩිහිටියන් 27 දෙනෙක් ඉන්නවා. ඉතින් අපේ
කොට්ටාෂය පීචයි මහත්තයා PCR කරලා බලනකොට මේ 27 දෙනාම පොසිටිව් වෙලා තියෙනවා. කළමනාකාරයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් පොසිටිව් වෙලා තියෙනවා. සියලු දෙනාම පොසිටිව් වෙලා තියෙනවා. ඔව් වැඩිහිටි එක්කෙනෙක් මෙහි ගිහිල්ලා තියෙනවා. කියනවා මේ වැඩිහිටියෝ කිසි කෙනෙක් එළියට යන්නේ නැහැ. එළියට යන්නේ එකම එක්කෙනයි. එයාගෙන් ඇතුළට වෛරස් එක ආවේ නැත්නම් එන්න ක්‍රමයක් නැහැ. මේ වෙච්ච දේ උදාහරණයක් අරගෙන බාහිරින් බඩු මූට්ටුවක් ගන්නව නම් නිසි ක්‍රමවේද භාවිතා කරන තැඟුලීම ගන්න කියලා ඉල්ලීම තමයි අපි මේ කරන්නේ. හැටන් දික්කෝයේ නගර සභාවේ COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 12 දෙනෙකු හමු වී තිබෙනවා. ඉන් පුද්ගලින් 10 දෙනෙකු හැටන් ගාමිණීපුර සහ ආරියගම ප්‍රදේශවල එකම පවුලේ සමාජිකයින් බවයි සෞඛ්‍යංශය සඳහන් කළේ. හුදෙකලාකර ඇති භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 22 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 36ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් COVID මරණ 7ක් ඊයේ දින සිදුව ඇති අතර සෙසු මරණ 29 පසුගිය දෙවනදා සිට 29 වනදා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මේ මාසයේදී ගත වූ දින 30ට පමණක් COVID ආසාදිත මරණ 700කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1441ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2859 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. ඉන් පුද්ගලින් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එය අතරින් වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 608ක් ලෙසයි. ගම්පහෙන් 547ක්, කළුතරින් 447ක්, ගාල්ලෙන් 143ක්, මාතරින් 82ක්, හම්බන්තොටින් 50ක්, රත්නපුරෙන් 78ක් හා කෑගල්ලෙන් කොවිඩ් රෝගීන් 136 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මොනරාගලින් 40ක්, බදුලෙන් 43ක්, නුවරඑලියෙන් 17ක්, මහනුවරින් 108ක්, මාතලෙන් 14ක්, මඩකළපුවෙන් 76ක්, අම්පාරෙන් 46ක් වාර්තා වී ඇති අතර ත්‍රිකුණාමලයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 31ක්. අනුරාධපුරයෙන් 39ක්, පොළොන්නරුවෙන් 29ක්, කුරුණෑගලින් 99ක්, පුත්තලමෙන් 42ක්, වවුනියාවෙන් 22ක් හා මන්නාරමෙන් 8ක් වාර්තා වී තිබෙනවා. මුලදී දිස්ත්‍රික්කෙන් කොවිඩ් රෝගීන් 31 දෙනෙකු වාර්තා වී ඇති අතර කිරිනොච්චෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 57ක්. යාපනයේ දිස්ත්‍රික්කෙන්ද කොවිඩ් රෝගීන් 56 දෙනෙකු ඊයේ දින වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මේ මාස ගත වූ දින 30ට පමණක් මෙරටින් කොවිඩ් රෝගීන් 75,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 183,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණ දී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් HMSB මැදිවත්ත මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද ඊට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹි බවයි. වියට්නාමෙන් හඳුනාගත් නව දෙමුහුම් කොවිඩ් ප්‍රභේදය හමුවේ රට තුළ සංචරණ සීමා දැඩි කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. අදාළ නව වෛරස් ප්‍රභේදය සීක්‍රෙන් ව්‍යාප්ත විය හැකි බවට සෞඛ්‍යංශ අනතුරු ඇඟවීමට සමග මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වියට්නාමයේ හෝ චී මින් නගරයේ මිලියන 13ක ජනතාව පරීක්ෂා කිරීමට සෞඛ්‍යංශ තීරණය කර ඇති අතර අද සිට දින 15ක් පුරා සංචරණ සීමා නීති දැඩි කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. අදාළ කාල සීමාව තුළදී සාප්පු අවන් හල් වසාදමා ඇති අතර සියලු ආගමික කටයුතු අත්හිටුවා තිබෙනවා. පුද්ගලින් දස දෙනෙකුට වඩා ඒකරාශී වන සියලු උත්සව හා ආගමික කටයුතු නවතා දැමීමටයි බලධාරීන් තීරණය කර තිබෙන්නේ. පසුගිය සති කිහිපයේ දත්ත විශ්ලේෂණය කර බැලීමේදී කාන්තා මරණ වැඩි වී ඇති බැවින් එයින් ගම්ය වන්නේ නිවස තුළ සිටමින් අඩුවෙන් සමාජ සමත්තා පවත්වන පුද්ගලින් අතරද වෛරසය පැතිරාමේ තත්ත්වයක් බව රජයේ වෛද්‍යයන්ගේ සංගමය පවසනවා. යද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී
මේ මාසයට පෙර අපගේ කොවිඩ් මරණ අධ්‍යයනය කරලා බලනකොට කාන්තාවන් සහ පුරුෂයන් විදියට සිදු වූ මරණ අධ්‍යයනය කරලා බැලුවාම මේ මාසයට පෙර අපිට දකින්න තිබුණු කාරණයක් තමයි 137ක වගේ ප්‍රමාණයක් තමයි මේ කොවිඩ් මරණ වලින් කාන්තාවන්. හැබැයි පසුගිය සති කිහිපයේ සිදු වන මරණ අධ්‍යයනය කරලා බලද්දී 144 දක්වා ඒ කාන්තා මරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එයින් අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි රෝගය දැන් ගෙදරට ඇවිල්ලා ඉවරයි. ගෙවල් වල ඉන්න පවුලට පවුලේ සිටින අම්මට ඒ වගේම පවුලේ සිටින ගෙදරින් අඩුවෙන් පිටතට යන ඒ කාණ්ඩයටත් මේ රෝගය පැතිරීගෙන එනවා කියන කාරණය අපිට මේෙන් අධ්‍යයනය කරගන්න පුළුවන්. විද්‍යානුකූලව රෝගය පාලනය කරන්න කොහොමද? විද්‍යානුකූලව එඩ්නත්කරණයක් සිදු කරගෙන යන්නේ කොහොමද? විද්‍යානුකූලව අපි කොහොමද ඉදිරියේදී රෝගී තත්ත්වය මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා හිතන්නේ සහ මේ රට වහන්න නැතුව අරගෙන ඉදිරියට දුවන්නේ කොහොමද? ආර්ථිකය පවත්වාගෙන යන්න පුළුවන්ද විද්‍යානුකූලව දත්තානුව ඒ දත්ත මත පදනම් වෙලා තීරණ ගන්න නැතුව? ඉතින් අපිට තියෙන ලොකුම අවිය වෙලා තියෙන්නේ රට වහන්න කියන්නේ වසංගත රෝගාංශයක් තියෙන්න ඕනේ නැහනේ. අපිට තාම රටක් වශයෙන් බැරි වෙලා තියෙනවා මේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය දත්ත ටිකවත් රැස් කරගන්න. දත්ත පදනම් වෙලා තීරණ ගන්න නැති වසංගත රෝගය පාලනය කළ නොහැකි. අපි මේ එන්නත් දෙන්න පටන් ගත්තේ මේ ජනවාරි මාසේ ඉඳලානේ. ඊට කලිනුත් මේ මිනිසුන් රෝගේ හැදුනනේ. ඒ හැම අයගෙම අපි දන්නවා කණ්ඩායමක් මැරුණා. සුළු පිළිතක්. තවත් කණ්ඩායමක් හිටියා රෝග ලක්ෂණයක්වත් පහළ වුණේ නැහැ. ඒකට හේතුව තමයි එක එක පුද්ගලයාගේ තියෙන ප්‍රතිශක්ති මත එන්නත ලබා දීමෙන් අපි සිද්ධ කරන්නේ අර ප්‍රතිශක්තිය වැඩි කිරීම. ඒ වැඩි කිරීම හරහා අපි අර රෝග ලක්ෂණ නැති කොටට රෝග ලක්ෂණ ඇති කරන්න තිබිච්ච පුද්ගලයෙක් රෝගයකින් මිය යන්න තිබිච්ච පුද්ගලයෙක් මිය නොගිහින් බේරා ගැනීම. දැඩි සත්කාර එකකකට යන්න තිබිච්ච පුද්ගලයෙක් දැඩි සත්කාර එකකට නොගිහින් බේරා ගැනීමට රෝහලකට යන්න තිබිච්ච පුද්ගලයෙක් ICC එහෙමත් නැත්නම් අතරමැදි මධ්‍යස්ථානයකට පමණක් ගොස් බේරා ගැනීමටත් ආදි වශයෙන් Tamanට තියෙන සංකූලතා ඇතිවීමේ ඉඩකඩ අවම කිරීමත් ඒ වගේම වෛරස් එක එළියට දැමීමට තියෙන සංඛ්‍යාත්මක හැකියාව යම් ප්‍රමාණයකට අඩු කිරීමෙන් තවත් කෙනෙකුට බෝ කිරීමට තියෙන ඉඩකඩ අවම කිරීමත් මෙතන තියෙනවා. ඒ වාසි දෙකම තියෙනවා. ස්පුට්නික් 5 එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී එන්නත් කරන කටයුතු අතරතුර සිදු වූ සිදුවීමක් මූලික කරගනිමින් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත්ව නොමැති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින එන්නත් කර ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව 66977ක් පවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. සයිනෝෆාම් එන්නතේ ප්‍රථම මාත්‍රාව දෙනු ලැබූ සියලු දෙනාට දෙවන මාත්‍රාව ලබා දීම ප්‍රථම මාත්‍රාව දුන් ස්ථානවලදීම ජූනි මාස 8 වනදා සිට සිදු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර එන්නත් කරන වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ඊයේ සිට ආරම්භ කෙරුණා. එෙහිදී එන්නත ලබා ගැනීමට ප්‍රථමයෙන් කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රයේදී ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි යන්න ලෙස මුත්‍රා කර තිබුණා. මෙම ප්‍රකාශය තරමක් ආන්දෝලනයකට තුඩු දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනතාව සිය විමතිය පළ කර සිටිනවා. මේ අතර ස්පුට්නික් 5 එන්නතේ එක් මාත්‍රාවක් ලබා ගැනීම පිළිබඳව ඊයේ එන්නත් කරන වැඩසටහන අතරතුර අමාත්‍ය කෙහෙලි රවුක්වැල්ල මහතාද අදහස් පළ කළා. මේ සම්බන්ධව තාක්ෂණික කමිටුව මේ දෙවැනි එක අවශ්‍යද කියන එකත් මේ වෙනකොට සාකච්ඡා වෙමින් යනවා. මොකද මේ පළවෙනි එකෙන්ම ප්‍රතිශක්තිකරණය ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන බවයි සඳහන් වෙන. ඒ නිසා දෙවැනි එක සම්බන්ධව අවශ්‍යද කියන එක මේ වෙනකොට ඒ තාක්ෂණික කමිටියකින් බොහෝ දුරට මගේ මට තිබෙන ආරංචිය අනුව ස්පුට්නික් එක මාස 6ක් යනකම් වලංගු බවක් තියෙනවා කියන එකයි මම හරියටම දන්නේ නැහැ. මගේ ආරංචිය හරියට ලෝකයේ මේ වගේම ස්පුට්නික් ලයිට් කියලා තව තනියෙන්තනක් හදන වැඩපිළිවෙලකුත් යනවා. ඉතින් මේ ඔක්කොම තා සංකීර්ණ තත්ත්වයක් තියෙන මේ තා සංකීර්ණ තත්ත්වයක් තුල ගණන්න පුළුවන් හොඳම වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්න කියන එක සඳහන් කරන්නට ඕන. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් තමාට වාර්තා වී නොමැති බවයි. අපිට නම් එහෙම දෙයක් වාර්තා වෙලා නැහැ. ඒ පිළිබඳව එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ප්‍රධාන මාධ්‍ය හරහා ඉදිරියේදී අපි දැනුම් දෙන්නම්. එහෙම දෙයකට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනුවත්ව එහෙම උපදේශයක් ලබා දීලා නැහැ. ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැද්ද? ඒකත් එහෙමම දෙයක් තමයි. මොකද ඒක දැනට තියෙන පවතින තත්ත්වයට යටතේ ඒක දෙවන මාත්‍රාව කියන්නේ වෙනම නිෂ්පාදනයක්.
ඒ නිසා පළවෙනි මාත්‍රාව නැවත වතාවක් දීමෙන් නෙමෙයි අපි ඒක සිද්ධ කරන්න වෙන්නේ ඒ සඳහා වෙනම එන්නත් මාත්‍රාව ලබාගත යුතුයි මේ අතර භික්ෂුන් වහන්සේලා අන්‍ය ආගමික පූජකතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයින් හට එන්නත් කරනේ ප්‍රමුඛතාවය ලබා දීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයේ කර්මනාකාරීත්වය ඉතා දුර්වල මට්ටමක පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාණි වික්‍රමරත්න මහතා පවසනවා. රටේ කොහටවත් ප්‍රමාණවත් එන්නත් ලැබෙන්නේ නැහැ. මේ එන්නත මාස 6කට උඩදී තමයි ඉල්ලුම දාන්න තිබුණේ. මේක අපේ රජය කළේ නැහැ. බලාගෙන හිටිය නොමිලි ලැබෙන එන්නතට කෙටි කාලීන සැලැස්මක් තමයි තිබුණේ. නමුත් අපිට අවශ්‍ය එන්නත ලැබිලා නැහැ. දැන් රජය සඳහන් කරනවා සැලැස්මක් තියෙනවා කියලා. ඉස්සෙල්ලා කිව්වා මුළු රටම එන්නත් කරනවා කියලා. මේ මාසෙ වෙනකොට සමහර ඇමතිවරු ඉතින් මේ රජයේ කළමනාකාරීත්වය අති දුර්වලයි. එන්නත පිළිබඳව අති දුර්වලයි. එන්නත් ලෝකේ නිෂ්පාදනය වෙලා හැම රටක්ම ඒ අවශ්‍ය තමන්ට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ඉල්ලුම් කරලා ඒව ඇනෝම් කරනකොට අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් විශේෂයෙන්ම වියත්මගේ මහා ලොකු වියතුන් දෙන්නෙක් මේ දෙන්න ජනවාරි මාසේ වෙනකොට මේ දුප්පත් රටේ අපේ මිනිස්සුන්ට අවශ්‍ය එන්නත ලබා ගන්න කටයුතු කරේ නැහැ අඩු ගානේ අපි උපකල්පනය කරොත් 30ට වැඩිය ජනගහනය ලක්ෂ 120යි කියලා මාත්‍රා දෙකම දෙන්න ලක්ෂ 220ක් ඕනේ. අද වෙනකන් අඩු ගානේ 100ට 10ක්වත් එන්නත් මේ රටට ගේන්න බැරි වෙලා තියෙනවා. ඇනෝම් කරන්න බැරි වෙලා තියෙනවා. දැන් ලබා ගන්න තැනක් නැති වෙලා තියෙනවා. ඉතාලම බැගෑපත්ව ගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ. ස්වාමීන් වහන්සේලා මේ රටේ මින්නේ 30යි. අන්‍යාගමික පූජා ප්‍රසාදීන්ලා ඕනම් 5000ක් ඇති. මේ හැම එක්කෙනාටම කරුණා කරලා මේ එන්නත මාත්‍රා දෙකම ලබා දෙන්න කටයුතු කරන්න. මතක වස්ත්‍රයක් පූජා කරන්න යන ස්වාමින්වහන්සේ කෙනෙක් හත් දවසක බණක් කියන්න යන ස්වාමින්වහන්සේ කෙනෙක් බොහොම බයෙන් යන්නේ. කොරෝනා අවස්ථාවේදී මාළු කන්න එපයි කියලා වෛද්‍යවරු ප්‍රකාශ කරපු නිසා මිනිස්සු මාළු කන තු දියුර විශාලස කඩාවැටුණා. මම අමුයෙන් මාළු කාලා පෙන්නලා බය වෙන්න එපයි කියලා පෙන්නලා එදායේ ගොඩ දාගත්තා. මේ නැව විනාශයෙන් පත්තුණු නිසා මුළු රටේම ජනතාවද මාළු කන්න බියට පත් වුණා. බුරු බේගල් කියලා නාගරාජය ඇවිල්ලා රටේ ජනතාව රවට්ටලා තන්දි අරගෙන ආණ්ඩු පිහිටවපු කට්ටියට මේ දේව සාපයක් වෙන්නේ. වහාම රුවන්මැලි සෑයට ගිහිල්ලා වෙච්ච වරදට සමාව ගන්න කියන එක මම මේ නායකයන්ට ප්‍රජයට මම ප්‍රකාශ කරනවා. රට වසා තැබීමෙන් පමණක් මෙම වෛරසය පාලනය කිරීමට නොහැකි බවත් ඒ අතරතුර එන්නත් කරන ක්‍රියාවලිය කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමි. රට වසා තැබීමට අකමැතිම කවුද කියලා ඇහුවොත් අකමැතිම රජය. මොකද රජයට තමයි විශාල ප්‍රශ්න ගණනාවක් මතුවෙන්නේ රට වහලා තියෙන තාක්කල්. ඒ නිසා කැමැත්තෙන් රට වහලා තියනවා නෙමෙයි. නමුත් සෞඛ්‍ය අංශ සහ කොවිඩ් කමිටුවේ තීන්දුව අනුව තත්ත්වය ටිකක් බරපතල නිසා මේ කාල සීමාවේ වහලා තියන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සංඛ්‍යා අඩු වෙන්න ගත්තහම රෝගීන් ගාන සහ මරණ ගාන අඩු වෙන්න ගත්තහම තමයි අපිට යම් වෙනසක් මේකේ තියෙනවයි කියලා පැහැදිලි වෙන්න තියෙන්නේ. ඒ වගේම දැන් රට වසා තැබීමෙන් විතරක් මේක අඩු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා නෙමෙයි. වසා තියෙන අතරවාරයේම ශීඝ්‍රව අපි එන්නත් කිරීම කරගෙන යනවා. ඉතින් මේ දෙකම එක ආකාරයෙන් සිද්ධ වෙන්න ඕනේ. වසා තැබීම ස්ථිර විසඳුමක් නෙමෙයි. නමුත් පුළුවන් තරම් ඉක්මනින් අපේ ජනතාව එන්නත් කිරීම තමයි අවසාන විසඳුම වෙන්නේ. ඉතින් ඒකෙදි ප්‍රශ්න තියෙනවා එන්නත් ලැබෙන ප්‍රමාණය, ප්‍රමාදයන් තියෙනවා, හිගයන් තියෙනවා, නොයෙකුත් ප්‍රශ්න ගැටලු තියෙනවා. නමුත් ඒවත් විසඳගෙන ඉදිරියට යන්න කටයුතු කරන්න අවශ්‍යයි. එන්නත් පිළිබඳව රටේ බොහෝ අවධානයක් යොමු වී තිබෙද්දී Do You Know තුලින් අපි අද සුවා බලන්නේ එන්නත පිළිබඳවයි. Do You Know? Do You Know තුලින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එන්නත් පිළිබඳවයි. එන්නත එහෙමත් නැත්නම් වැක්සීන් කියලා හඳුන්වන්නේ එක්තරා රෝගයක් සඳහා ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීම පිණිස ඇති කරන ලද නිෂ්පාදනයක්. මෙම වැක්සීන් යන වචනය නිර්මාණය වුණේ එඩ්වඩ් ජෙනර් විසින් ගව වසූරිය රෝගය සඳහා එන්නත් කරන ලද ද්‍රව්‍ය මගින්. ලතින් භාෂාවෙන් වැකා කියන්නේ ගවයින්ට. මේ විදිහට නිෂ්පාදනය කරන ලද එන්නත මගින් මිනිසුන් හට වසූරිය රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලබා දී තිබෙනවා. ජෙන විසින් සිදු කරන ලද කාර්යය ලුවි පාස්චර් සහ අන්‍යයන් විසින් වැඩි දියුණු කරන ලද බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ.
මෙම ඉන්නත් පිළිබඳ වූ සංකල්පයේ මුලින්ම ඇති උනේ චීනයේදී සැර බාලකරන ලද වසූරිය රෝගකාරක වෛරසය මගින් සුළු වශයෙන් පුත්කලින් සිතාමතාම ආසාදනයට ලක් කිරීම මගින් ජනය විසින් මෙහිදී අවබෝධ කරගන්නා ලද්දක් උනේ ගව වසූරිය රෝගය ඇති වූ කිරි දොවන්නන් හට වසූරිය රෝගය ඇති නොවන බවයි මේ විදිහට එන්නත් ලබා දීම සහ ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය එන්නත් කරන්නේ කියලා හඳුන්වනවා එන්නත් කරන ක්‍රමය වඩාත් ආරක්ෂාකාරී වීම හේතුවෙන් 1948 වර්ෂයේ එංගලන්තයේදී රෝගකාරක වසූරිය වෛරසය සිරුරතුරට ඇතුළු කිරීම තහනම් කෙරුණා එන්නත් වර්ග අනාගතයේදී රෝග ඇතිවීම වැළැක්වීම සහ ඒවායේ ඇතිවන හානිකර විපාකයන් වළක්වා ගැනීම සඳහා භාවිතා කළ හැකි අමතර එන්නත් වර්ග ලබා දීම මකින් පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබා දීමට පුළුවන් මෙමකින් සංකීර්ණ එන්නත් වැඩසටහනක් නිර්මාණය වුණා Do you know? නව නීතිපති සංජය රාජරත්න මහතා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස වැඩබහරගත් ජනාධිපති නීතිච්ච සංජය රාජරත්න මහතා අද පෙරවරුවේ මෙලෙස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැදුවා. නීතිපති ධුරයේ වැඩබහරගත් බව සැලකීමට පැමිණි ජනාධිපති නීතිච්ච සංජය රාජරත්න මහතාට අග්‍රාමාත්‍යවරයා මෙහිදී සුබපැතුම් එක්කලා. කොළඹ වරායට නුදුරු මුහුදේ ගිනිගැනීමට ලක් වූ MV Express Pearl නෞකාව සම්බන්ධයෙන් හා එමගින් සමුද්‍රීය පරිසරයට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍ය ක්‍රමවේදය ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය හා සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සඳහා පසුගිය මැතිවරණයේදී හිමි වූ ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට අද රැස්ව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා. එහි දර්ශන මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. පසුගිය 2020 වසරේ අගෝස්තු මාසයේ පැවැත්ව වූ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දිස්ත්‍රික් මට්ටමින් කිසිදු ආසනයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව එම පක්ෂයට හිමි වුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් පමණයි. අවස්ථා කිහිපයකදීම එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා කවුරුන් පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා වටද පැවැත්තුවා. කෙසේ වෙතත් අද පස්වරුවේද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව අතර එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු අසුන සඳහා පත් කිරීමටයි එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දිවුරුම් දෙනවද? කවද දිවුරුම් දෙන්නේ? ඔව්. පක්ෂයේ අදත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපි ඒකමතිකව තීන්දුව කරා. පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒ අනුව හැකි විගහෙන් රටේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වය ජාත්‍යන්තරව අපි ලබාගත යුතු සහයෝගය විපක්ෂයේ හඬ මේ සියල්ල ඇති කිරීමට නම් පළපුරුද්ද කළපුරුද්ද ඇති බුද්ධිමත් නායකයෙක් කැවිය යුතුයි ඒ සඳහා සුදුසුම් පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දුව කරා අපි ඒක විගහට කරනවා අපි අද කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුනේ ප්‍රධාන අදිසි කාරණා කීපයක් තීන්දුව ගන්න එකක් තමයි අපේ ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් නියෝජිතයන් අලුතෙන් පත් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්න ඒ වගේම සමහර අයට විනය පරීක්ෂණ අනුව කටයුතු කරන්නත් සමහර අයට සමාව දෙන්නත් කොවිඩ් තත්ත්වයත් හඩාගෙන වැටෙන ආර්ථිකයත් දේශීය ආර්ථිකයත් ජාත්‍යන්තර ආර්ථිකයත් මේ කාරණා සියල්ලම සලකා බැලලා දැනට අපේ සියලු සංවිධායකවරුත් සියලු ප්‍රාදේශ සභා මට්ටමේ නියෝජිතයෝ ඒකමතිකව තීරණය කළා තිනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා වහාම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයත් මේ යෝජනාව ඒකමතිකව සම්මත කළා වහාම පාර්ලිමේන්තුව නියෝජනය කිරීම කළ යුතුයි කියලා. ගිනිගැනීමට ලක් වූ MV Express Pearl නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ඉංජිනේරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින මේ වන විටත් ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා.
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබූ MV Express Pearl නැමැති බහලුම් ප්‍රවාහන නෞකාවේ පසුගිය 20වනදා හටගත් ගින්න මෙවැනි විට මැඩ පවත්වා තිබෙනවා. මෙලෙස ගිනිගත් නෞකාවේ අපද්‍රව්‍ය වෙරළ තිරයට ගොඩ ගැසෙමින් ඇති අතර අද දිනත් ආරක්ෂකංශ විසින් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළා. මේ වත්තල මීගමුව මුහුදු තිරයන් පිරිසිදු කරන ආකාරයයි. मेतर मारवील मुहुदु तिरे अपत्रवे इवत्किरी में कटियतुद सिदु केरुना मेतर किसियाम आपदावकट लक्व मुहुदे पाविमिन सिटी कैस्बेवकु मुदागिन वनजीवी निर्धारिंट बारदीमट महावेव तोडुवाव गम्मा सीन कटियतु करती बनवा MV Express Pearl नौकावे गिनिगेनीम संबंधेन अपराध परीक्षण डिपार्टमेंटवे अध्यक्षवर्यागे मेहेवीमेन सिदु केरेन विमर्शन वलट अदालव दस देनेकुगेन समन्वित पोलिस कंडायमक पत् कर तिबेनवा एयनुव एम निलधारीन अद पेरपुरुवे नौकावे कपितानवर्या एतुलु कार्यमंडल सामाजिकीन हय देनेकु रेंदी सिटिन वेल्लवत्त प्रदेशीय होटलेकट पेमिन एति अतर कपितानवर्यागेन प्रधान इंजिनियरवर्यागेन सह नियोज्य प्रधान इंजिनियरवर्यागेन प्रकाश सटहन करगनिमिन सिटिनवा මෙතර පරිසරවේදී නායක රුවන්වැල්ල මහතා ප්‍රකාශ කළේ නැවේ දත්ත ගබඩාවන උපකරණය වහම අප රට බාරගත යුතු බවයි. මේ වන විට ඒකේ අදංගු රසායන ද්‍රව්‍ය හරහා ඇතිවෙච්ච හානිය තවමත් ගණන් බැලීමක් සිද්ධ කිරීමට අපහසු වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා නයිට්‍රික් අම්ලය සහ ඒකෙ තිබිච්ච මයික්‍රෝ ප්ලාස්ටික් එහෙම නැත්නම් ශුද්ධ ප්ලාස්ටික් සහ වෙනත් බැර ලෝහ මිශ්‍ර වීම හරහා විශාල සාගර ජීවි හානියක් ඒ වගේම කොරල් පර හානියක් ඒ වගේම වැලිපර ගල්පර හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා. අනෙක් පැත්තට මධ්‍යම ප්‍රමාණයේ කුඩා ප්ලාස්ටික් කැබලි හන්දා මේ වන විට බෙන්තර පසු කරමින් ඒවා ගමන් කරලා තිනවා එක පැත්තකටත් ඒ වගේම අනිත් පැත්තෙන් පුත්තලම් පසු කරමින් මේ වන විටම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගමන් කරලා තිනවා. ඉතින් මේ හරහාත් විශාල පරිසර හානියක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ කුඩා සත්ව හා ශාක කොටස් කියලා හිතලා මේවා ආහාරයට ගන්නා විශාල මත්සෙයින් ඒ වගේම කැස්බෑවුන් ඇතුළු විශාල ජීවි විවිධත්වයක් මේ ප්‍රදේශවල සිටිනවා. ඉතින් ඔවුන්ගේ ජීවිත සියල්ලම මේ හරහා විනාශයටපත් වෙනවා. ඒ වගේම මෙතෙක් වෙලා තියෙන හානිය අපි හිතනවා අඩුතරමින් වසර 50ක් මේ හානිය ලංකාවට බලපායි කියලා. ඒ වසර 50ටම අදාළ වන්දි මුදලක් අපි ලබා ගත යුතුයි. ඒ වන්දි මුදල ගෙවීම සඳහා මේ මව් සමාගමත් ඒ වගේම මේ මව් සමාගමේ රක්ෂණ සමාගමත් ඒ රක්ෂණ සමාගම රක්ෂණය කරලා තියෙන මව් රක්ෂණ සමාගම් ව්‍යුහයත් ඒකට වග කිය යුතුයි. ඒක හින්දා අපි කියලා ඒකට කටයුතු කරන්න නම් ඉස්සෙල්ලම අපි මේ නැව්වල තියෙන VDR උපකරණය කියලා උපකරණයක් ඒක අපි ගුවන් යානාවල තියෙන කළු පෙට්ටිය හා සමාන උපකරණයක්. ඒ උපකරණය වහම අපේ බාරයට ගත යුතුයි. හැබැයි අපි පුදුමය දනවනවා තාමත් ඒ උපකරණය අරගෙන නැහැ. ඒකෙන් ගම්මෙ වෙන්නේ හිතාමතා මේ උපකරණය තියෙන අපේ රටත් එක්ක හෝ අපේ රටේ යම් නිලධාරියෙක් එක්ක දාපු වංචනික කතා බහක්. ඒක හින්දා තමයි අපි ඒක නොගන්නේ කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි රජයට බල කරන්නේ වහාම VDR උපකරණය අපේ බාරයට අරගන්න අරගෙන ඒක ඉදිරි නඩු කටයුතු සඳහා පාවිච්චි කරන්න. ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ නෞකාව සම්බන්ධයෙන් මහා සංගරත්නය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලචීන් පළ කළ අදහස් කිහිපයක් දැන් නෞකාවක් පරිසර හානියක් කරොත් එමත් නැත්නම් රටක යම් කිසි සම්පතකට හානියක් කරොත් ඒ සඳහා නඩු මාර්ගයෙන් වන්දි ලබා ගැනීම අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. ඒක දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඊළඟට නීතිමය මාර්ගයෙන් නඩු මගින් හෝ ඒ සාකච්ඡා මාර්ගයෙන් ඒ වන්දි ලබා ගැනීමට කටයුතු කරනවා. මම දුටුවා සමහර රජයේ ඇමතිවරු කියනවා මේ අනතුරෙන් අපිට විශාල වන්දියක් ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි ඒ අය මේ ඩොලර් සම්බන්ධයෙන් කතා කළත් ඒ ඩොලර් වලින් එහා ගිය මිනිස් ජීවිතයට හා පරිසර වලට වෙන හානිය ගැන සත පහක් ගණන් ගන්නේ නැති බවක් තමයි පේන්නේ. තීන්දුවක් කරන් තියෙනවා මේ දීවර කර්මාන්තයෙන් තමන්ගේ ජීවිකාව කරගන්න බැරි වෙච්ච අය සියලු දෙනා දීවර වමනක් නෙවෙයි ඒ කර්මාන්තයට සම්බන්ධතාව බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාම දැන්වත් ගණන් කළා සංඛ්‍යාලේඛන ගත කළා දෙන්නේ. ඒ සියලු දෙනාටම රජය විසින් යම්කිසි ආධාර මුදලක් දෙනවා මේ වෙලාවේ මට හිතන්නේ ද මේක ලැබෙන සලස්වාවි. මීට පෙර නැගිනීර මුහුදේදී නැවක් අනුතුරටපත් වුණා. රජය පුන පුනා කිව්වා අපි ඔවුන්ගෙන් වන්දි ලබා ගන්නවා කියලා. අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ මිලියන 450යි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ කෝටි 45යි. වසර 100ක් මේ මුදර වෙච්ච විනාශය මේ වන්දි වලින් පිරිමහන්න පුළුවන්.
මේක ත්‍රස්වාදී සංවිධානයකට අයිති එකක් හරි නීති විරෝධී නාවික ප්‍රවාහන කටයුත්තකට සම්බන්ධ නැවක් නෙමෙයි මේ නැවේ කිසියම් කාර්මික දෝෂයක් හෝ වෙනත් ගැටලු තිබේ නම් ඒවා පරීක්ෂණවලදී අනාවර නෙවෙයි කිසියම් වරදක් ගැටලුවක් තිබෙනවා නම් ඒ හඳුනාගෙන ඊට අදාළ ක්‍රියාමාර්ගවලට යන ආණ්ඩුවක් විදියට අපි උපරිම මැදිහත් වීම කරනවා මෙතෙන්දී අපට පේන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සේම දැන දැන කරගත් විපතක් ලෙසයි මේ Pearl Express Now කාවේ විපත. අපේ බලධාරීන් නොදැන වුණා නෙවෙයි. එහි යම් යටි අරමුණක් තිබුණාද කියන බව රජයේම ඇමතිවරයෙකුගේ වචන වලින් කියවෙනවා. ඒ තමයි එහෙම විපතක් වුණත් කමක් නැහැ. ඒකෙන් විශාල මුදල් සම්භාරයක් ලැබෙනවා. ඒක ලාභදායකයි කියන කතාව. निरोशन दिग्वेल अशेन बंडार धनंजय लक्षण वनितु हसरंग रमेश मेंडिस अखिल धनंजय प्रवीण जयविक्रम दुष्मंत चमीर कमल मिशार इसुरु उदान बिनुर प्रणांदु नुवन प्रदीप शिरान प्रणांदु कसुन राजित असित प्रणांदु सह इशान जयरत्न क्रीडकीन मेम मौलिक सांची श्रीलंका खंडायम सह इंग्लैंड खंडायम एलमिन जुनिवासेदी तरंग तुनकीन समन्वित विस विस तरंगावलियाक सह एक दिन तरंगावलियाक सलसुम करति वेनवा ශ්‍රීලංකා මේසපන්දු නිලවරණය අද දින පැවැත්ුණා. එහිදී ශ්‍රීලංකා මේසපන්දු සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතා නිතරගෙන් තේරීපත්ව තිබෙනවා. පසුගිය වර්ෂයේ ඇත්තරම අපි නොයෙකුත් ආකාරයේ බලාපොරොත්තු තියාගෙන ඒ වගේම සැලසුම් සකස් කරලා තිබුණත් අපිට 100%ක් සාර්ථක කරගන්න පුළුවන් වුණු වර්ෂයක් නැමේ පසුගිය වර්ෂය. නමුත් මේ ඉදිරි වර්ෂය තුලදී අපේ ප්‍රධානතම බලාපොරොත්තුව හැටියට තියෙන්නේ මෙව ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සහ අපේ ක්‍රීඩකයන්ගේ ඒ ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් ශක්තිමත් කිරීම මේ වර්ෂය තුලදී අපේ ඒ ඉලක්කයන් ළඟා කර ගැනීම සඳහා සියලු දෙනාම කණ්ඩායම් හැඟීමෙන් එක්ව වෙලා කටයුතු කරනවා කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් රාත්‍රී 9:35ට හමු වෙමු රාත්‍රී පුවත් සමගින් සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න